මේ නිරෝගීකම අපි හැමෝම හිතන දෙන්නේ නිරෝගීකම ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්න විසඳ ගන්න තියෙන වෙලාව නුගසෙවණට අපි ආරාධනා කරන ආරාධිතයා තමයි දොස්තර මහත්තයත් එක්ක කතා කරලා වෛද්‍යතුමත් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න. නුගසෙවණට අමුත්තෙක් නොවුණු හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සමරසිංහ වෛද්‍යතුමා ඉන්නවා. අයිබර් වෛද්‍යතුමා. අයිබර්. ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඇත්තටම මේක හොඳ දෙයක් මොකද අපි හැම වෙලේම කටි හිතනවා ක්‍රිකට් ගහද්දී මේ ක්‍රීඩාවක් කරද්දී ට්‍රේන් කළාම විතරක් දක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා. නෑ නෑ ඒක පිටිපස්සේ මාර තොගයක් තියෙනවා මනෝජ්. අපි ඒවා ඒ කියන්නේ දියුණුවට අතිසාර්ථක එකවිය යුතු දේවල්. මම මුලින්ම අහන්නම් හර්ෂගෙන් මම අහන්න ඉන්නේ ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි ක්‍රීඩා කරනකොට අපි වතුර බොනවා. ඒ වතුර කොච්චර ප්‍රමාණයක් ඕනද? ඊළඟ වතුර බොන්නේ ඇයි? ඒ කියන්නේ දැන් ගොඩක් ළමයි ක්‍රෑම් පාපම ලුණු කවන්නේ. ලුණු වලට වැඩිය මේකේ තියෙන මේ අපි දන්නවා මේකේ සල්ලව මේකට වතුර බොන්න ඕනේ කියලා. හැබැයි හේතුව තාම දන්නේ නැහැ මම. මම ආසයි අහන්න ඇත්තටම හරිද? වතුර කොච්චර ඇඟට අවශ්‍යද? ඒ කියන්නේ ක්‍රීඩකෙක් හැටියට ඒ ක්‍රීඩා කරද්දී වතුර නිසා වතුර ඇඟට අවශ්‍ය ප්‍රමාණය නැති වුණොත් ක්‍රීඩකයෙකුට වෙන ඒ කියන්නේ ආබාධ සහ ක්‍රීඩකයෙකුට වෙන අවශ්‍යදායි පැත්ත මොකක්ද කියන එක. ඔව් අපි ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තම සමහරක් වෙලාවට අපි ඇත්තටම හිතන්නේ නැති පැත්තක් වෙන්නත් පුළුවන්. අපි අවධානය යොමු කළා මේ සම්බන්ධයෙන් කටයුතු කරනත් ඕන. එතකොට අපි දන්නවා මේ අපි ශරීරය ගත්තම 60%ක් තියෙන වතුර. මේක නිකන් වතුර බෝලයක් තමයි තියෙන්නේ නේද? 60%ක් තියෙන වතුර සමහරක් يعني වෙනස් වෙන්න පුළුවන් 100 සමහර කටීරට වැඩි පොඩි ආගේ ගොඩක් වතුර තත්ත්වය වැඩි වයසට යනකොට මේක ටික ටික අඩු වෙලා යනවා. ඉතින් මේ ප්‍රමාණයක් තියෙන වතුර තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් ක්‍රියාකාරීත්වයන් තුල. ඒ වගේම තමයි අවට වටපිටාව තුල තියෙන උෂ්ණත්වයත් ක්‍රියාකාරීත්වයත් බලපානවා මේ වතුර මට්ටමට. උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් විස්තර බලමු මේ වතුර මොකද ඇත්ත වශයෙන් වෙන්නේ මේ ශරීරයට කියන එක. ඇත්ත වශයෙන්ම දැන් මෙච්චර ප්‍රමාණයක් තියෙන වතුර ප්‍රමාණයක් තියෙන ශරීරයේ අපි විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරිවෘතිය ක්‍රියාකාරීත්වය සියල්ලම සිද්ධ වෙන්නේ මේ ජලීය මාධ්‍ය තුළ. ඉතින් අපේ සෛල ශරීරය වැඩ කරන්නේ මේ ජලීය මාධ්‍ය තුළ. ඉතින් උෂ්ණත්වය පාලනය කරන්න ඒ වගේම අනවශ්‍ය ද්‍රව්‍ය අපවඩු හරහා බැහැර කරන්න වගේ විශේෂයෙන්ම ජලීය මාධ්‍ය අවශ්‍යයි. ඒ වගේම තමයි ජලයෙන් තමයි මේ අපේ ප්‍රධාන අවයවන් ආරක්ෂා කරන්නේ. උදාහරණයකට ගත්තොත් හන්දිවල නම්‍යශීලී තත්ත්වයේ තියෙන්නේ ස්නායු පද්ධතිය වටා ආරක්ෂිත ව්‍යුහයක් වශයෙන් තියෙන්නේ මේ ජලය සම්බන්ධ තරලමය ව්‍යුහය. ඉතින් මේ ආකාරයට ගත්තම අපේ ශරීරයේ මේ ක්‍රීඩාවට අවශ්‍ය නම්‍යශීලී භාවය ශාරීරික සහ මානසික ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට කියන එකට ජලය අවශ්‍යයි. ඉතින් මේ ශරීරයෙන් බැහැරවන්නා වූ ජලය ඉස්සෙල්ලාම කී පරිදි අපි ගොඩක් එක්සර්සයිස් කරනකොට ක්‍රියාකාරීත්වය වැඩි කරනකොට ඒ වගේම තමයි සමහර කාලවලට අපි දවාලක උෂ්ණත්වය වැඩි අවස්ථාවක ක්‍රීඩා කරන වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා මත විශාල වශයෙන් ජල මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ වගකීම තමයි මේ බැහැරවන්නා වූ ජලය ක්‍රමානුකූලව අපේ ශරීර පද්ධතියට ලබා දීමට. එහෙම නැතුනොත් වෙන්නේ අපි පෙර කී පරිදිම අපේ මානසික සහ ශාරීරික ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙන්න පුළුවන්. අපි කොච්චර අවශ්‍යතාවයක් තියෙද මේ ජලය? ඒත් වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි දල වශයෙන් අපි කතා කරොත් පිරිමි පුද්ගලයෙකුට ශරීරයට ලීටර් 3ක් ලීටර් 4ක් දිනකට ජලය අවශ්‍ය වෙනවා. කාන්තාවක් ගත්තොත් අඩුම තරමේ ලීටර් 2ක්මාරක් 3ක්වත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒත් වශයෙන් අපි මේ ප්‍රමාණය ගන්නවද? අපි ගොඩක් වෙලාට ඉන්නවා මේ තිබහ එනකන් වතුර බොන්න. අන්න ඒක තමයි හොඳම කතාව. හොඳයි. ඉතින් මෙතනම තිබහ එනවා කියන්නේ ශරීරයේ වතුර මට්ටම බැහැලා කියන එක. අපි අර විජලනයේ තත්ත්වයට ගිහිල්ලා. එතකොට තමයි අපිට දැනෙන්නේ ශරීරය කියන මොළේට සංඥා දීලා දැන් ගන්න වතුර කියලා. ඒක බැහැලා ඉවරයි දැනටම. එතකොට අපි මේක බැහැලපු එක තමයි අපි මේ නැවතත් ලබා දෙන්න උත්සාහ කරන්නේ. එහෙම නෙවෙයි. ඒ වගේ දෙයක් ක්‍රීඩකයෙකුට වෙන්න බෑ. වෙන්න බෑ. මොකද ක්‍රීඩාවේදී අපි දැන් දීහයදේශ තත්ත්වයට ගියාට පස්සේ අවශ්‍ය නැහැ. අපි පුරුද්ද වෙන්න ඕනේ මේක ඒ අවශ්‍ය ප්‍රමාණය දිගටම ලබා ගැනීම. තිබහ එන්න කලින් වතුර අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕනේ. ඒක හොඳ පණිවිඩයක් මම හිතන්නේ මේ කහන් ඉන්න එක්කෙනෙකුට ක්‍රීඩකයෙකුට ඒ කියන්නේ
ඔබ ආබාධිත වෙන්න පළවෙනි හේතුව තමයි ඔබ වතුර නොබී ඉඳලා තිබා වුණාම බොන එක කියන එක. ඇත්තට මේක අහන් ඉන්න කෙනෙකුට පුදුමාකාර වටන දෙයක්. අනිත් කාරණේ තමයි දැන් අපි මහන්සි වෙලා සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනකොට වෙන්නේ මේ දහඩිය මගින් ජල ඉවත් වෙනවා. ඒ වගේම තමයි ජල ඉවත් වන මුත්‍රා මගින් හෝ ශරීරයේ දහඩිය මගින් ජල ඉවත් වෙනකොට ශරීරයේ ඛනිජ ලවණත් ශරීරයෙන් බැහැර වෙනවා. විශේෂයෙන්ම සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් වැනි ඛනිජ ලවණ ශරීරයෙන් බැහැර වෙනවා. එතකොට අපි ජලය පමණක් ශරීරයට ලබා දීමෙන් මෙය නැවත යථා තත්ත්වයට පත් කරගන්න හැකිද කියන කාරණය. දැන් ඔබ ඉස්සෙල්ලා නැවතත් කතා කරා මේ ග්‍රෑම්ස් එහෙම නැත්නම් මේ කෙඬ පිළිම වැනි ආබාධන තත්ත්වර එනවා කියන එක. ඉතින් මේවා වැඩි හරියක් බලපන්නේ මේ ශරීරයේ මාංශපේශීන් ක්‍රියාකාරීත්වය වන්නේ මේ ඛනිජ ලවණ තුල සිදුවන ආව බැලන්ස් එකෙන් ඇතිවනව විද්‍යුත් ක්‍රියාකාරීත්වය තුළ. ඉතින් අපි වගේ කීම තමයි මේ ජලය වගේම මේ ඛනිජ ලවණත් ශරීරයට ලබා දෙන්න. ඉතින් මොන වගේද අපි දන්නවද ගොඩක් අවස්ථාවල තියෙනවා මේ අපි කෘත්‍රිම වශයෙන් වෙනද පොලේ මේ ඛනිජ ලවණ මිශ්‍රිත පාන වර්ග ශරීරයට ලබා දෙන්න. ඉතින් ඒ හැරුණම මොනවද ගන්න පුළුවන්? අපිට ස්වාභාවිකවම ලංකාවේ හොඳම දේ තමයි මොනවද? තැඹිලි වතුර. ඉතින් ඉතාමත්ම ආරක දෙයක්. ඒ වගේ තමයි අපිට දෙහි වතුර ඒ වගේ දියරමේ පානයක් ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් අපිට වාණිජ මට්ටමින් ඉබදවන්නා වූ ඒ දියර වර්ග ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් ඒකෙත් මම පොඩි වෙන පැත්තක් දකිනවා. උදාහරණ ගත්තොත් ඒ වායය තුළ අනවශ්‍ය පරිදි සීනි ප්‍රමාණයක් අඩංගු වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම රසකාරක සහ වර්ණකාරක අඩංගු වෙනවා. ඉතින් පුළුවන් තරම් ඒව මගහැරලා ස්වාභාවික මට්ටමට යනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම ඒකත් එක්කම ඒව තියෙන පළතුරු જાති ඔය නිතරම ඔව් ඒ වගේම තමයි අපි දන්නවද දැන් පළතුරුමය උදාහරණයක් ගත්තත් මේ අපි කොමුඩු කියන්නේ. ඉතින් ඒක ජලය සහ මේ වගේම ඛනිජ ලබා දීමට හැකියාවක් තියෙන තමත්ම වටිනා ආහාර වර්ග. අපි දෙනවා මේක අහන් හිටපායට මනෝජ ඇති කියලා නේද? ඇත්තටම මේකේ මම රසවත්ම පැත්ත තමයි මම දැනගත්ත එකම දේ තමයි මොකද ක්‍රීඩකයෙකුට ඒ කියන්නේ ක්‍රීඩකයෙකුට ඔය කෙන විදිහට සෙල්ලම් කරලා ඉවරලා වතුර තිබා හැදෙනකම් බලන් ඉන්න බෑ. එහෙම නැතුව වතුර බොන්න කියලා. ඔබ බිබී ඉන්න ඕනේ කියන දේ අපිට නොකිය අහගන්න හම්බුණා. ඔව්. වෙලාව බලමු අපේ අතරේ මොහොතක් කරගෙන. ඔව් අනුෂය අපි වතුර ගැන කතා කරේ. එතනින් එහාට මොනවද අපි වෛද්‍යතුමාගෙන් දැනගන්න තියෙන්නේ? ඔව් ඊළඟට මට දැනගන්න ඕනේ දැන් අපිට මේ ක්‍රීඩාව කරන්න අපිට ශක්තිය ඕනේ. දැන් වතුර වලින් තියෙන්නේ අපි දෙයක් ඉගෙන ගත්තා. මොකද වතුර අපිට ඇඟ රඳා පවත් ගන්න. ඊළඟට අපිට නොකඩවා මේ ඇඟේ ශක්තිය. ඒ කියන්නේ අපි කියමුකෝ අපි වැය කරනවානේ හරිෂ අපි ක්‍රීඩා කරද්දී වැය කරන ශක්තිය අපෝ මස්පීඩුවට ලබා ගන්න අපි ක්‍රම ගොඩක් ආයතනවා ව්‍යායාම කිරීම විතරක් ඇති කියලා. නෑ. එයින් එහා ඔබට මම අහලා තියෙනවා කෑම බීම වල. විශේෂයෙන්ම ගොඩක් අය අද මම දැකලා තියෙනවා ප්‍රෝටීන් ජිම් එක කරලා වුණත් විනාඩි 15ක් ඇතුළත 10ක් ඇතුළත ප්‍රෝටීන් ගන්න කියනවා අහනවා. අපි ගන්නවා දැකලා තියෙනවා. මම අහනවා ඇඟට හර්ෂ ප්‍රෝටීනයක්. ඒ කියන්නේ ප්‍රෝටීනයක් හැදෙන්නේ කොහොමද? මොන වගේ ආහාරවලද ප්‍රෝටීන් තියෙන්නේ? ඊළඟට ප්‍රෝටීන් ඕනේ කොයි වගේ වෙලාවටද? ඊළඟට ප්‍රෝටීන් කොච්චර ප්‍රමාණයක් අපේ ඇඟට අවශ්‍යද දවසකට? විශේෂයෙන් වේගපන්දු යාවන්නේ ක්‍රීඩකයෙකුට. ඒ ප්‍රෝටීන් තියෙන ආහාර බහුලව ගැනීමෙන් තියෙන විපාක සහ ඒකෙන් තියෙන හොඳ දේවල් කොච්චර ගන්න ඕනේද කියන දේ මම හිතනවා දැනගත්තොත් මේ හුඟක් අය හිතනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි ඕනම ක්‍රීඩාව ට්‍රේන් කරලා හොඳ පුහුණුකාරයෙක් ගාවට ගියාම එයා හොඳ නෑ. ඉන් ඔබට තියෙන දෙයක් තමයි මම මේ හර්ෂගෙන් අහන්නේ. හර්ෂ ඔක්කොම ප්‍රෝටීන් ටික එතන තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම දැන් අපි විශේෂයෙන් අපි මේ කාරණය යොමු කරොත් මේ ප්‍රෝටීන සහ ආහාර සම්බන්ධ එකක් තමයි. ඇත්ත වශයෙන්ම ක්‍රීඩකයේ ක්‍රීඩාව තුළ නියැල වෙන අවස්ථාවේ අපේ පේශික ආරක්ෂිතයි තමයි. අපි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගත්තොත් ඔබ නියැලෙන මේ වාතාවරණය තුළ ඔවුන්ගේ අධික ක්‍රියාකාරීත්වයක් දක්වනවා ඒ ක්‍රීඩාව තුළ. ඉතින් පේශි හානි වෙන හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රෝටීන් කියන සංඝටකය බහුල වශයෙන් භාවිතා කිරීමත් සහ ප්‍රෝටීන් සංඝට අඩු වීම මේ ක්‍රීඩාව තුළ සිද්ධ වෙනවා ක්‍රියාකාරීත්වය යෙදෙන අවස්ථාවල. ඉතින් මේ නැවත පේශීන් වලට ලබා දීම දීර්ඝකාලීනව නිරෝගීව ගත කිරීමට අතිශයම වැදගත් වෙනවා. ඉතින් අපි ක්‍රියාකාරීත්වය මට්ටම් අනුව ප්‍රෝටීන් ලබා ගැනීම අත්‍යවශ්‍යම වෙනස් විය යුතුයි.
අපි අධික ලෙස ක්‍රිකට් ක්‍රීඩා වැනි තත්ත්වයන් තුළද අධික වශයෙන්ම ක්‍රියාකාරිතේ නියැලෙන ක්‍රීඩකයින් අවම වශයෙන් ග්‍රෑම් කිලෝ 1 ග්‍රෑම් 2ක් උදාහරණයක් ගත්තොත් අපි අවුරුදු වර කිලෝ 60ක කියලා ගත්තොත් ග්‍රෑම් 120ක් වගේ ප්‍රමාණය දිනකට ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේකත් අර වතුර වගේම තමයි. ඉතින් අපි සමහරක් අවස්ථාවල අපි යෝජනා කරනවා මේක ඉතින් අර ක්‍රීඩාවෙත් නියැල වෙන අවස්ථාවෙත් දිගින් දිගටම ප්‍රෝටීන දෙන්න ඕන කියලා කතාවක් නැහැ. ඇත්තටම මේ ක්‍රීඩාවට පෙර සහ පසු අවස්ථා දෙක තුල මේ බැලන්ස් කරලා ශරීරයට ලබා දීම තුළින් ඒ ප්‍රෝටීන වැයවීම නැවතත් ශරීරයට ලබා ගැනීමට ලබා දීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් අපි මේ ප්‍රෝටීන මොන වගේ ආකාරයේ ප්‍රෝටීනද ලබා දිය යුත්තේ කියන එක අපි පොඩ්ඩක් අවධානය යොමු කරොත් අපි දන්නවා පූර්ණ සහ අසම්පූර්ණ වශයෙන් අපිට ප්‍රෝටීන ආහාර වර්ග අවධානය යොමු කරන්න පුළුවන්. මේ පූර්ණ වශයෙන් ප්‍රෝටීන කියන්නේ ශරීරයට අවශ්‍ය සියලුම ඇමිනෝ ඇසිඩ් කියන එක. එහෙම නැත්නම් ප්‍රෝටීන වල මූලිකාංගයන් අඩංගු වෙන ආහාර. ඉතින් මේ ගොඩක් අවස්ථාවල මේ සත්ව ආහාර තුළ කිරි ආහාර තුළ මේ සම්පූර්ණ ප්‍රෝටීන් ප්‍රතිශතය අඩංගු වෙනවා. ශාකමය ප්‍රෝටීන තුළ ගොඩක් වෙලාට අසම්පූර්ණ ප්‍රෝටීන් කොටස්, يعني සමහරක් කොටස් මද වශයෙන් තියෙන හැකියාවක් තියෙනවා. ඉතින් සත්ව සහ කිරි ආහාර කියන ද්‍රව්‍ය ලබා දීම ගොඩක් අවස්ථාවල යෝග්‍යයි කියන එක අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ ආහාර දවසේ ක්‍රියාකාරීත්වයන් අතරතුර සම බල ලෙස ලබා දීම අතිශයින්ම වැදගත් වෙනවා ක්‍රීඩකයෙකුට. ප්‍රෝටීන් ප්‍රශ්න විසඳගත්තා. මම මේ කියන්නේ ගොඩක් අම්මලා තාත්තලා මනෝ චිතනවා ඇත්තටම හිතනවා මේ පුහුණුකරුවෙක් හොඳ පුහුණුකරුවෙක් ගාවට ගියාම පුතා හොඳ ක්‍රීඩකයෙක් වෙයි කියලා. නෑ. එංග ඔබට දෙයක් තියෙනවා කියලා දන්නන්න තමයි. අපි දන්නවා ඒකේ රහස. ඒක මොකද පළපුරුද්දෙන් කරලා ඒකේ ප්‍රතිඵලය දන්නේ නැහැ. මේක විද්‍යාත්මක පසුබිම දන්නේ නැහැ. මේක විද්‍යාත්මක පසුබිම දැනගත්ත දාට මම කියනවා මේ ළමයා මේක අනිවාර්යෙන්ම කරයි කියලා. ඊළඟට මම කියන්නේ දැන් අපි ඔය මොන දේ කරන්නත් අපිට කාඩියෝ. ඒ කාඩියෝ කියන්නේ මොකක් හරි දෙයක් වැඩි වෙලාවක් කරගෙන යීමේ දරාගැනීමේ ශක්තිය. ඉතින් දරාගැනීමේ ශක්තියට අපි කරන්නේ ගොඩක්. ඔබ දැකලා ඇති ක්‍රීඩා කරද්දී ඔබ බලන්න ක්‍රීඩකයෙක්ගේ මේ කොන්දේ මෙන්න මේ හරිය චූටි ගෙඩියක් පේනවා ඇති. ඒ ගෙඩිය කියන්නේ අපි ඇඟේ හයි කරන මොනිටර් එක. ඒ මොනිටර් එක හයි කරලා අපි කරන්නේ ගොඩක් ළමයාගිට හાર્ට් රේට් එක කොච්චර විනාඩි දැන් ඕවර් දෙක විනාඩි 3කින් හොඳ දක්ෂ 4 එකක් හරි එකේව නුදුන්නොත් විනාඩි 3කින් මේඩ් නෝරයක් දැම්මොත් විනාඩි 3ක් ඇතුළත ආපහු අනිත් පන්දු යවන්න එන්න ඕනේ. එතකොට යා හાર્ට් රේට් එක නෝමල් නැත්තම් එයා හිතුවට එයාට කරන්න බෑ. ඉතින් මේක අපි මොනිටර් කරනවා. වන් ඩේ එකක් ගෙවුවොත් එක ළමෙක් ෆාස්ට් බෝලර් කෙනෙක් කිලෝමීටර් 11ක් 12ක් වැනි ප්‍රමාණයක් ග්‍රවුන්ඩ් එක ඇතුලේ දුවනවා. ඉතින් මේ දේවල් කරද්දී මම හර්ෂකින් අහන්න කැමතියි. හර්ෂ හાર્ට් එක, ඒ කියන්නේ ලන්ග්ස් කැපැසිටි එක, ඒ කියන්නේ වැඩි වෙන්න තරමට තියෙන වාසි සහ අවාසි. මොකද ගොඩක් අය දැනගන්න ඕනේ මේ ක්‍රිකට් ගානවා ජිම් එකට ගිහිල්ලා මස් පිඩු විතරක් වර්ධනය කරලා දුවන්නේ නැතුව ක්‍රිකට් ගහන්න එන ළමයි ගොන්නක් ඉන්නවා මාගාවට. ඉතින් මං කියනවා ඕක නෙමෙයි පළවෙනි දේ මේකයි කියලා කිව්වට මට විද්‍යාත්මක පසුබිම මේක දන්නේ නැහැ. ඒක පැහැදිලි කළා දෙන්න. ඔව් අනිවාර්යයෙන්ම ඉතාමත්ම යෝග්‍යතම කාරණාවක් වෙත තමයි යොමු වෙන්නේ මේ අවස්ථාවේ. ඔය හෘදය සහ පෙනහළු වර්ධනය කරගන්න ආකාරය. අපි දන්නවා අපි හිතමු අපි ගොඩක් දැකලා තියෙනවා අපි ක්‍රීඩකයන් තුළ ප්‍රමාණක් නැහැ අපේ සමාජය තුළත් අපි ඉක්මනට එක්සයිස් කරන්න යනවා සමල්ලා කරලා. පුරුදු නැතුව. එතකොට මොකද වෙන්නේ මේ හાર્ට් රේට් එක එකපාරටම වැඩි වෙන්න ගන්නවා. නමුත් කාලයක් තිස්සේ එක්සයිස් කළා කාලයක් තිස්සේ ශාරීරික ක්‍රියාකම් කරපු පුද්ගලයෙකුට මේ ආකාරයට එකපාරටම හෘද ස්පන්දනය වැඩි වෙලා අපහසුතාවයකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහරක් අපි දැකලා තියෙනවා එක්සයිස් කරන පටන් ගත්ත ගමන් හුස්ම ගන්න අමාරු වෙනවා. ඇයි? මේ පුරුදු නැතිකම කියන එක. එතකොට අපි ක්‍රීඩකයෙකුට පෙනහළු වල අපි කැපැසිටි එක මේ වොලියුම් එකත් අතිශයින් වැදගත්. ඒ වගේම තමයි මේ ඔක්සිජන් ඇතුළට උරා ගැනීම හැකියාව කියන එකත් අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම තමයි හෘදය ගත්තම හෘදේ
පරිපාලනය කරනව හෘදේ පරිමාව සහ නාඩි එහෙම නැත්නම් හෘදේ ස්පන්දන වේගය කියන එකත් අතිශයින්ම වැදගත් වෙනවා. අපි සමාජ කරාට හිතනවා ඇත්තටම දැන් මොකද දිගටම කතා කරා මේ ක්‍රිකට් ක්‍රීඩාව අපි උදාහරණයක් දෙකටත් ක්‍රිකට් ක්‍රීඩා කියන්නේ යොමු වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් ඇද්ද ඔව් වරුදු වෙන එක පමණක් කියන එක. අපි අයි ඒකටට බැරිද ටිකක් ඔරු පදින්න නිකන්. උදා ඇයි මම එහෙම කතා කරේ අපිට රෝවින් කියන එක එහෙම නැත්නම් එක්සර්සයිස් එකක් විදිහට ඔරු පදීම පුරුදු වීම තේ පුළුවන්කමක් තියෙනවා මේ පෙනහළු ධාරිතාවය වැඩි කරන්න. ඒ වගේ තමයි පෙනහළු ආශ්‍රිත මසල් වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි බාස්කට්බෝල් වැනි ක්‍රීඩාව තුළින් මේ පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒතකොට යම් කිසි ක්‍රීඩාවකට අමතරව ක්‍රීඩාවකට යොමු වීම ඒට ගැළපෙන පරිදි මේ පෙනහළු වල සහ හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට දායක වෙනවා. අනිත් අතට ගත්තාම හෘද ස්පන්දනය වේගෙන් ඉතාමත් ඉක්මනින් වැඩි වුණොත් වෙන්නේ අපිට මේ ක්‍රීඩාව දිගටම කරගෙන යන්න හැකියාවක් නැහැ. අපි ක්‍රමානුකූලව අපි කියනවා මේ කාඩියෝ වැස්කියුලර් එක්සර්සයිස් කියන එක උදාහරණයක් දැත්තොත් දිවීම වේගින් ඇවිදීම පිහිනීම බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරීත්වයන් අපි පෙනහළු සහ හෘදය මේ දිග ගමනකට සූදානම් කරනවා. එතකොට වෙන්නේ හાર્ට් එක පරිමාව වැඩි වෙන්න ගන්නවා. එතකොට අපි දන්නවා හાર્ට්ේ පරිමාව වැඩි වෙනකොට එක සංකෝචනයකදී ශරීරයට පිට කරන්න රුධිර ප්‍රමාණය වැඩි. එතකොට අපිට හાર્ට් රේට් එක වැඩි කරලා රුධිර ප්‍රමාණය එළිය දාන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි හાર્ට්ේ පරිමාවෙන් තමයි මේක කරන්නේ. ඉතින් මේක කරන්න නම් අපිට මේ කාඩියෝ වැස්කියුලර් එක්සර්සයිස් කියන එක ප්‍රමාණවත් විදිහටම ලබා දිය යුතුයි. ඉතින් මේක කරන්න නැතුව අපිට ශරීරයක් දවසක් වෙන කාලයක් දිගටම ඔබතුමා කිව්ව විදිහට කිලෝමීටර් 10ක් 12ක් දවසක ඇවිදීමක් වෙන ක්‍රියාකාරීත්වයකට පවත්වා ගැනීමට හැකියාවක් නැති වෙනවා. ඉතින් මතක තියාගන්න කාරණාවක් තමයි මේ ක්‍රීඩාවේ පුහුණුව ලබා ගන්න අතරතුරම අපේ හෘදය සහ පෙනහළු වල ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම සහ ඒ ක්‍රීඩාවට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීමට අවශ්‍ය වෙන අනිසිකුත් ක්‍රීඩාවන් හෝ එහෙම නැත්නම් අපි කාඩියෝ එක්සර්සයිස් කියන පැත්තට යොමු වීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මදන අද ප්‍රශ්න කිහිපයක් අධ්‍යක්ෂීව තියෙන පළපුරුද්ද තියෙන පුහුණුකරුවෙක් අනාගතයට ක්‍රීඩකයන් බිහි කරද්දී ඒ විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක පසුබිම මොකක්ද කියලා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවත් එක්ක අද දවසේ දැනගත්තේ. අපිට නුගසේවනට පුරුදු අපි කවුරුත් දන්න හර්ෂ සමරසිංහ හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමාට සූතිවන්ත වෙනවා. එහෙමනම් අනුෂය යනුවෙන් අපේ නුගසේවන ප්‍රේක්ෂකාගාරයට උත්තර දුන්නට බොහොම සූතිවන්ත ડોක්ටර් අයිදවසක හම්බ වෙනවා. මම වෙනුවෙන්ට වැඩිය මේක ලෝකයා වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් අනුෂ සමරනායකගේ කෝණේ ඒත් එක්කම පොංච මතක් කිරීමක් තියෙනවා. අපි මේ කතා කරපු කාරණා හා සම්බන්ධයි වයස අවුරුදු 10ක් වන තිසඳි පෙරේරා චූටි මල්කකුලක් පුංචි දියණියක් මේ දියණියට අක්මා ආකර්මණ්‍ය වෙච්ච නිසා අක්මා බද්ධයක් සිද්ධ කරන්න අවශ්‍යයි කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙනවා. ඊට අදාළ තොරතුරු තිරේත් ඔබ දකිනවා. වයස අවුරුදු 10ක පුංචි දියණියක් ඔබට ඒ වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න උදව් කරන්න පුළුවන් නම් මේ දුරකථන අංකයට කතා කරන්න 076-538-520-13 මේ දුරකථන අංකයට කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන්. තිරේ දුරකථන අංක දිස් වෙනවා. ඒ දුරකථන අංක වලටත් ඔබට කතා කරන්න පුළුවන්. එමනම් කෙටි විරාමයක් ලබාගෙන නැවත නුගසෙවණින් අපි හමු වෙමු.